ආයුබෝවන්. ඔබ රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයත් සමග මම දිස්නා යමනා කුමාරී. මම භද්‍රජිත් සෞම්‍ය. ප්‍රථමයෙන් ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ. මුතුරාජ වෙල පරිසර හානියට අමාත්‍යවරුන් සම්බන්ධයි. ජනපතිගෙන් හෙළිදරව්වක්. ඉදිරි ජනාධිපතිවරණය සහ මහමැතිවරණය ජයගෙන ශක්තිමත් රජයක් පිහිටවනවා. අගමැති අවධාරණය කරයි. මාඳුරාගොඩ විෂ මත්පැන් පානයෙන් මියගිය පිරිස 11ක් වා ඉහළට. ඩිප්ලෝමාදාරින් 4200කට ලබන මාසයේ ගුරුපත්වීම්. ශ්‍රී ලංකා නම් ශ්‍රීලන්ත තරගාවලියේදී චන්දික හතුරුසිංහ පුහුණුකරු තනතුරෙන් ඉවතට. මුලින්ම දේශීය පුවත්. මුතුරාජ වෙල පරිසර විනාශයට ආණ්ඩුවේ ඇතැම් අමාත්‍යවරුන්ගේද සබඳතා ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. දේ අනාගතය වෙනුවෙන් මෙම පරිසර විනාශය වළක්වා ගත යුතුයි. රට වෙනුවෙන් එකට සිටිමු ගම්පහ දිස්ත්‍රික් වැඩසටහනේ දිවුලපිටියේ මහජන ක්‍රීඩාංගණයේ පැවති සමාප්ති උත්සවයට එක්වමින් එතුමා අද මේ බව කියා සිටියා. පසුගිය 29 වනදා ගම්පහ දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කෙරුණු රට වෙනුවෙන් එකට සිටිමු වැඩසටහන දින 6ක් පුරා දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ 13ක සාර්ථකව ක්‍රියාත්මක කෙරුණා. එන් ප්‍රතිලාභ හිමිවූ සංඛ්‍යාව 325,000ක්. විවිධ වැඩසටහන් 4,000කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක කෙරුණා. ව්‍යාපෘති සඳහා වැය කෙරුණු මුදල රුපියල් මිලියන 123ක්. ආර්ථික, සෞඛ්‍ය, සමාජීය, පරිපාලන සහ පාරිසරික ගැටලු විසඳීමට රජයේ දායකත්වය ලබා දීම මෙහි අරමුණයි. වැඩසටහන ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක කරන අතර ග්‍රාම ශක්ති, වකුගඩු රෝග නිවාරණ, ඩෙංගු මර්ධන, ආහාර සුරක්ෂිතතා, මත්ද්‍රව්‍ය නිවාරණ, දරුවන් සුරකිමු, ස්මාර්ට් ශ්‍රී ලංකා යන වැඩසටහන් මෙහිදී ක්‍රියාත්මක කෙරුණා. ජල පෝෂක ප්‍රදේශ සංරක්ෂණ ව්‍යාපෘති 6ක් ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලබා දෙන ප්‍රතිපාදන ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයරත්න මහතා වෙත මෙහිදී පිළිගන්වනු ලැබුවා. ස්මාර්ට් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ වගකීම් ලිපි ප්‍රදානය කෙරුණේද ජනාධිපතිතුමා අතින්. දැන් ගම්පහ දිස්ත්‍රික්කයේ තිබෙන විශාල සම්පතක් මුතුරාජවෙල ප්‍රදේශය. නමුත් මුතුරාජවෙල ප්‍රදේශය ගොඩ කරන්නේ, මුතුරාජවෙල සුන්දරත්වය විනාශ කරන්නේ කවුද? දේශපාලක. මේ ආණ්ඩුවෙත් ඇමතිවරු සම්බන්ධයි මුතුරාජවෙල ගොඩ කිරීම වලට සහ මුතුරාජවෙල විනාශ කරන්න. මම පහුගිය දවසක උදේ පාන්දර 6ට ආවා. ඇවිල්ලා පොලිසියත් එක්ක අල්ලලා ඒ ප්‍රදේශයේ විනාශ කරන කණ්ඩායම් අත්අඩංගු උඩගත්තා. පොලිසියට, ඒ වගේම විශේෂ කාර්ය බලකා යෙදුවා මුතුරාජවෙල පරිසර සංරක්ෂණයට. මත්ද්‍රව්‍ය වැඩසටහන ඔබ හැම කෙනෙක්ම දන්නවා. මත්ද්‍රව්‍ය වැඩසටහන ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ආවේ කුමක්ද කියන එක. බොහෝ අය මත්ද්‍රව්‍ය මර්ධනය කියන ප්‍රශ්නේ වගකීම ඇතැම් අය තේරුම් අරගෙන නැහැ. නමුත් අද දිවයිනේ ගමක් පාසා, නගරයක් පාසා, ගෙයක් පාසා මේ ජාතික මත්ද්‍රව්‍ය මර්ධන වැඩසටහන කාවැදිලා තිබෙනවා. මරණීය දඬුවම් තීන්දුව කරපුවාම අපේ ආණ්ඩුවේම කොටසකින් මම දැක්කා යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා පාර්ලිමේන්තුවට ගෙනවයි කියලා. මරණීය දඬුවම් ඉවත් කරන්න පාර්ලිමේන්තුවේ සම්මත කරනවායි කියලා. ඒකෙන් වඩා සතුටටපත් උනේ අපරාධකාරයෝ, මංකොල්ලකාරයෝ, ස්ත්‍රී දූෂකයෝ, පාතාලය, ළමා අපචාර. මේ සියල්ලට මූලික මොකද්ද? මත්ද්‍රව්‍ය. ඒ නිසා සමාජ ව්‍යසනයට ඉතාම බරපතල ප්‍රශ්නයක් මත්ද්‍රව්‍ය කියන ප්‍රශ්නය. ඉතින් අපි දන්නවා මොනතරම් හොඳ දේ කරන්න ගියත් ඒවාට අකුල් හෙලනා ඉන්නවා. නමුත් මම සතුටු වෙනවා නීතිපතිතුමා අයිය පෙරේ දවල් තියෙනවා වාර්තාවක් පාර්ලිමේන්තුවේ පුජ්‍යලික මන්ත්‍රීවරයෙක් විසින් ආණ්ඩු පක්ෂයේ වන යෝජනාව නීත්‍යානුකූල වෙන්නේ නැහැයි කියලා. ලංකාවේ තියෙන ආරක්ෂාව මදි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් බේරෙන්නේ. ඒ තරම් ජාත්‍යන්තර ජාලයක් ඔවුන්ට තියෙන්නේ. නමුත් ඔබතුමා ඒක නිර්භීතව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අල්ලන්න පොලිසිය, හමුදාව, ත්‍රිවිධ හමුදාව ශක්තිමත් මේ නායකත්වයේ දීම ගැන මම හිතනවා අපි රට වෙනුවෙන් එකට සිටීම කියන ප්‍රෝග්‍රෑම් එක දිහා බැලුවත් ඊටත් වඩා අපිට සතුටක් දෙනවා. ඒ වගේ වැඩසටහන් කිරීම ගැන මහජන නියෝජිතින් විදිහට අපිට පැවරෙන වගකීමුත් අපි අමතක කරනවා. නිලධාරීන් විදිහටත් නිලධාරීන්ට පැවරෙන වගකීමුත් සමහර විට අමතක කරනවා. එම නිසා මෙම රට වෙනුවෙන් අපි එකට සිටිමු වැඩසටහන තුල අපේ රටේ සියලුම ජාති, ආගම්, කුල බේද අමතක කරලා ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් අපි වැඩ කළ යුතුයි. දේශපාලන පක්ෂ සහ සංවිධාන ගණනාවක් සමග ඒකාබද්ධව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ නමෙන් පුළුල් සන්ධානයක් අගෝස්තු මස අවසන් වීමට පෙර ස්ථාපිත කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණය මෙන්ම මහමැතිවරණයේ ජයග්‍රහණය කොට ශක්තිමත් රජයක් පිහිටුවා රට ජයග්‍රාහී මාවතට යොමු කරන බවයි අද මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් ලබා දෙමින් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ. 2014 අවුරුද්දේදී
අපි රට වෙනුවෙන් එකට එක් වුණා. ප්‍රජාතන්ත්‍රවාදී අලු තහවුරු කිරීම, ජාතීන් අතර සංහිඳියාව ශක්තිමත් කිරීම, කඩා වැටුණු ආර්ථිකය අලි ගොඩනැංවීම සහ යහපාලනය ස්ථාපිත කිරීම ඉලක්ක කරගෙන තමයි දේශපාලන පක්ෂ හා සංවිධාන ගණනාවක් මේ ආකාරයට සංවිධානගත වුණේ. ගෙවුණු කාලය තුල රටේ ඇති වුණු ප්‍රවණතා අපි සැලකිල්ලට ගත්තා. ව්‍යවස්ථා කුමන්ත්‍රණය නිසා රට ඇද වැටුණු අස්ථාවර තත්ත්වය අපේ අවධානයට යොමු වුණා. මේ සියල්ල නිසා වඩා පුළුල් ශක්තිමත් ආස්ථාවර සන්ධානයක් පිහිටවීමේ අවශ්‍යතාව අපට වැඩි වැඩියෙන් දැනුණා. ඒ අනුව අලුත් රටක් හා නවීන සමාජයක් බිහි කිරීමේ අරමුණින් ප්‍රජාතන්ත්රවාදී ජාතික පෙරමුණ නමින් පුළුල් සන්ධානයක් ඇතිකොට දේශපාලන සංවිධානයක් ලෙස ලියාපදිංචි කිරීමට අපි තීරණය කරා. ප්‍රජාතන්ත්රවාදී ජාතික පෙරමුණ පිහිටවීමේ දින නියම කර ගැනීමෙන් පසු පැවති අවසන් සාකච්ඡා වාරයෙන්දී තවත් අලුත් අදහස් මතුවුණා. ඒ අදහස් අපේ සැලකිල්ලට යොමු කිරීම වැදගත් බව අපට වැටහුණා. ඒ නිසා ප්‍රජාතන්ත්රවාදී ජාතික පෙරමුණ පිහිටවීමේ ලියවිල්ල අවසන් කරලීම සඳහා තවත් කාලයක් ලබා ගත යුතු බව අප සිතුවා. අගෝස්තු මාසය අවසන් වීමට පෙර ප්‍රජාතන්ත්රවාදී ජාතික පෙරමුණ ස්ථාපිත කිරීමට අප තීරණය කළා තියෙන්නේ. ප්‍රජාතන්ත්රවාදී ජාතික පෙරමුණ ස්ථාපිත කිරීමත් සමග දේශපාලන පක්ෂ හා සංවිධාන ගණනාවක් සමග ඒකාබද්ධව ක්‍රියා කිරීමේ අවකාශය උදා වෙනවා. නමුත් කිසිම පක්ෂයක එදිනෙදා කාර්යයන් මේ නිසා බලපෑමක් ඇති වෙන්නේ නැහැ. පක්ෂ අභ්‍යන්තර ක්‍රියාවලියට හානියක් වන්නේ නැහැ. මේ සන්ධානයේ බිහි වෙන්නේ පක්ෂවල අනන්‍යතාවය ස්වාධීනත්වය ආරක්ෂාව වන අන්දමටයි. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ සඳහා ජාතික ප්‍රතිපත්ති මාලාවක් අප සකස් කරනවා. අපේ අනාගත සැලසුම් සකස් කරන්නේ ඒ ප්‍රතිපත්ති මාලාව පදනම් කරගෙනයි. අපේ එකම අධිෂ්ඨානය උත්සාහය වන්නේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ සංධානයක් හරහා ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමයි. ඉන්පසු පාර්ලිමේන්තු මැතිවරණයක් ජයග්‍රහණය කොට ශක්තිමත් රජයක් පිහිටවා සමස්ත ලංකාවම ජයග්‍රහණ මාවතට යොමු කිරීමයි. මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ ආරම්භක දිනය අදයි. ප්‍රථම කුඹල් පෙරහැර රාත්‍රී 7:02 යොදුණු සුබමොහොතින් වීදි සංචාරය ආරම්භ කළා. පෙරහැර දළදා වීදිය, ඩී.එස්. සේනානායක වීදිය, පන්සල පාර, දේව වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය ඔස්සේ ගමන් කර රජ වීදියට හැරී ඉහළට විත් ගෙවදීමට නියමිතයි. පෙරහැර කරඬුව වැඩම වන්නේ වාසනා හස්තියා විසින්. බුරුම රාජා සහ මියන් රාජා දෑලිය ගමන් කරනවා. දෙස් විදෙස් සැදැහැවතුන් විශාල පිරිසක් පෙරහැර නැරඹීමට පැමිණ සිටිනවා. සැදැහැවතුන්ගේ ආරක්ෂාවද තරකර ඇති බවයි වාර්තා වන්නේ. අවසන් මහ පෙරහැර ලබනදා 4 වෙනිදා පැවැත්වීමට නියමිතයි. පළාත් 3ක් සඳහා ආණ්ඩුකාරවරුන් 3 දෙනෙකු පත් කෙරුණා. ඔවුන් අද පෙරවරුවේ දිවුරුම් දුන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙතුමා ඉදිරි ඒ ජනාධිපති නිල නිවසේදී. මධ්‍යම පළාතේ නව ආණ්ඩුකාරවරයා රජිත කීර්ති දෙන්නකෝන් මහතායි. එම පළාතේ හිටපු ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා ඌව පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස අද දිවුරුම් දුන්නා. හේමාල් ගුණසේකර මහතා දිවුරුම් දුන්නේ දකුණු පළාතේ ආණ්ඩුකාරවරයා ලෙසයි. මේ අතර නව රාජ්‍ය මාත්‍යවරුන් 2 දෙනෙකුද අද පෙරවරුවේ ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා. අනුමාගමගේ මහත්මිය කනිජ තෙල් සම්පත් සංවර්ධන රාජ්‍ය මාත්‍යතුරේ දිවුරුම් දුන්නා. නගර සැලසුම් ජල සම්පාදන හා උසස් අධ්‍යාපන රාජ්‍ය මාත්‍ය ලෙස දිවුරුම් දුන්නේ ලක්ෂ්මී ජයවර්ධන මහතායි. ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීම අද අඩලිගහ මන්දිරයේදී පැවැත්වුණා. ඒ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරන මෙති ඇමතිවරුන් ඊට සහභාගී වුණා. අනතුරුව මාධ්‍යයට අදහස් පළ කළ මන්ත්‍රීවරුන් අද විශේෂයෙන්ම අපේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව තමයි කතා කළේ. ඒකින් අපි පටන් ගනිද්දිම පොදු එකඟතාවයක් ආවා. ජනාධිපති අපේක්ෂකයෝ ගැන කතා කරන්නේ නැහැ, ඉදිරි පාර්ලිමේන්තු කටයුතු ගැන තමයි කතා කරන්නේ කියන එක තමයි ආවේ. ඒකින් තමයි පාර්ලිමේන්තු වැඩ කටයුතු ගැන, ඒ වගේම ගම් පෙරළිය මුදල් තව වැඩිපුර ගම් වලට දෙනවා කියන එකත් හා රැකිරක්ෂා ලබා දීම ගැන තමයි සාකච්ඡා කළේ. විශේෂයෙන්ම සන්ධානය අවශ්‍යයි කියන එක අපි ගිය කණ්ඩායම් රැස්වීමේදී තීන්දුවක් ගත්තා. ඒ සන්ධානය හදීමේදී මතුවලා තියෙන නොයෙකුත් ගැටලු සම්බන්ධව පක්ෂනායකයන් එක්ක සාකච්ඡා කරලත්, ඒ වගේ මං හිතන්නේ ව්‍යවස්ථාව සම්බන්ධව තියෙන යම් යම් ගැටලු ගැන කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාකච්ඡා කරලා තීන්දුවක් ගන්නවා.
ඔබතුමාගේ මතයත් එක්සත් ජාතික පක්ෂයේ කෙනෙක්ම මේ පොදු අපේක්ෂකයා විය යුතු කියන මතයද ඉන්නේ? වෙන කතාවක් නෑ මේකේ. එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකෙක් පමණයි මේ පාර අපේ ජනාධිපති අපේක්ෂකයා වන්නේ 2026 ජනාධිපති වෙන්නේ. ප්‍රධාන පක්ෂ ජනාධිපති අපේක්ෂකයන් නම් කළ පසු තම මතය ප්‍රකාශයට පත් කරන බව දෙමළ ජාතික සංධානය පවසනවා. අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති කෙරෙහි තම අවධානය යොමු කරන බවයි එම සංධානයේ නායක ආර් සම්බන්ධන් මහතා පවසන්නේ. ඊළඟේ තමිල් අරසු පක්ෂයේ ප්‍රත්‍යාධිකාරී රැස්වීමට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා. දැන් දේශපාලන වේදිකාවල ජනාධිපති අපේක්ෂකයන් පිළිබඳ කතා වෙනවා. දේශපාලන පක්ෂ තම ජනාධිපති අපේක්ෂකයන් පිළිබඳ තීරණයක් ගැනීමෙන් පසුවයි දෙමළ ජාතික සන්ධානයේ තමන්ගේ මතය ප්‍රකාශ කරන්නේ. අපි ජනාධිපති අපේක්ෂකයන්ගේ මතය ගැන සොයා බැලිය යුතුයි. එළඹෙන ජනාධිපතිවරණය පිළිබඳ පක්ෂ විපක්ෂ මැති ඇමතිවරු පළ කළ අදහස් කිහිපයක් දැන් අපි ඒකාබද්ධ පොද්ඥාන පෙරමුණ අපේ සන්ධානයක් හැටියට හැදෙනවා. අපේ මහින්ද මහතා පොද්ඥාන පෙරමුණ තීරණයක් ගන්නවා මෙන්න මෙයාය කියලා. ඒක ඒකමතික. මේ යෝජනා ඔක්කොම සැලකීමට ගැනෙන්නේ අපේ මහින්ද මහතා විසින්. මම නම් හිතන්නේ අපට අවාසිදායක වන අපේක්ෂකයා ඇයි කිය සජි. ඔහුට අපට වඩා නෑ. ඔහුට අනික් අයට වඩා ශක්තිමත් බවක් තියෙනවා. පස්වෙනිදාට අත්සන් කරන්න කියලා ලෑස් වෙලා ඉන්න සන්ධාන කෙටුම් පත එක්සත් ජාතික පක්ෂයට, ඒ අයිතිවාසිකම් වලට, ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, පොදුවේ රටේ ප්‍රජා අන්තර්වාදයට අහිතකර කොන්දේසි ගණනාවක් තියෙනවා. දීර්ඝ උණුසුම් සාකච්ඡාවකින් පස්සේ අදාළ යෝජනා ලිඛිතව ඉදිරිපත් කරන්න කියලා ගරු අගමැතිතුමා ප්‍රත්‍යාධිකාරී මණ්ඩල සමාජිකයන්ට දැනුම් දුන්නා. වළංගු නැති ආණ්ඩුවක් අද උත්සාහ දරන්නේ තමන්ගේ වළංගු භාවය සඳහා ඔරු වංචනික මිත්‍යාවන් ඇති කරන වැඩපිළිවෙළවල් ජනාධිපති අපේක්ෂකයා තෝරන්න ඕනේ ජනතාවගේ කැමැත්ත එක්ක, ජනතාවගේ සිතුම් පැතුම් එක්ක, ජනතාව සමග සමීප, ඒ වගේම ජනතාව සමග වැඩ කරන්න පුළුවන් ජනාධිපති අපේක්ෂකයේ දේරුව පමණයි අපිට ජයග්‍රහණය අත්වෙන්නේ. නවීන තාක්ෂණය ශ්‍රී ලංකාවේ මැතිවරණ ව්‍යාපාරයකට එකතු කරලා ඒ ශක්තිය පිළිබිඹු කිරීම මේ ප්‍රමාණයට අපේ රටේ ඉතිහාසයේ කිසිම අවස්ථාවකදී අපි දැකලා නැහැ. අපේ ඉලක්කය වෙලා තිබෙන්නේ ගෙවල් 170,000 සමග කෙලින්ම සම්බන්ධ වීමට. ඒකෙන් 50%ක් දැන්ටම අවසානයි. ඕට්ටු තමයි ගෙයින් ගිර 170,000 ගෙවල් වලට යන්නේ. ගිහලා නියම වැඩක් කරනවා. We can't වෙනෝ දැන්. මොකද ඔය තොරතුරු ටික ෆෝන් එකේ දාගෙන ඇප් එක ඕපන් කරනවා. අන්තිමට ජාතික ආරක්ෂාවට විශාල හානියක් වෙනවා. මැතිවරණ කොමසාරිස්තුමට අවධාරණය කියනවා. මේක විශාල ප්‍රශ්නයක්. මම මගේ පක්ෂේ නායකයට ආදරේ. මම කවදාවත් මගේ නායකයන්ට අගෞරවය කරන්නේ. නමුත් සමහර මිනිස්සු මේ දේශපාලනය තුළ බෙදා ගන්න හදාගෙන අර ඉන්න උන්ටම ගහලා මඩ ගහලා වට්ටන්න හදනවා. දේශපාලනයේදී ඔය තරුණ නායකත්වය කියලා කියන්නේ අවුරුදු 50 කෙනා තරුණයෝ කියලානේ කියන්නේ. ඒ වගේ එකක් අර ජර්මානු කීමනක් තියෙනවා. අරණ මලමිනි අලුත් මලමිනි වලට ඉඩ දීලා අයින් වෙන්න ඕනේ කියලා. ඒක කනත්තට අත්දාන සිද්ධාන්තයක්. හැම වෙලාවෙම පිරිසක් එනවා. මාස ගාණක් කිව්වා අපේ අපේක්ෂකයා අපි 5 වෙනිදා ඉදිරිපත් කරනවා කියලා. අගෝස්තු 5 වෙනිදා. දැන් හෙට අගෝස්තු 5 වෙනිදා. දැන් මේ වෙනකොට කියනවා මේක කල් දාලා කියලා. ලැජ්ජාවක් නැතිව මෙහෙම කතා කරලා කොහොමද ජනතාවට මුණ දෙන්නේ? මේව පුළුවන් ද ජනාධිපතිවරේ පත් කරන්න පක්ෂයකට? දැනටමත් යෝජනා වෙලා තැන් තැන් වල කියාගෙන යන කොට අපේ රාජපක්ෂ කෙනා. මේක සර්ප්‍රයිස් එකක්ද? එතකොට 11 වෙනිදා මොකද? මම හිතනවා නෝරදවාම 11 වෙනිදාද සර්ප්‍රයිස් එක තමයි සිරන්ති රාජපක්ෂ මැතිනි. පහුගිය දවස්වල යාතිකා කර අපි දැක්ක බැසිල් රාජපක්ෂ මහත්තය. ලස්සන වැඩේ ඉල්ලන්නේ ගෝඨාභයලු. හැබැයි යාතිකා කරන්නේ බැසිල් රාජපක්ෂට. මත්කුඩු ජාවාරමේ දී සිටියේදී අත්අඩංගුවට ගනු ලැබූ ප්‍රාදේශීය දේශපාලනඥයෙකුගේ ඥාති කාන්තාවක් සම්බන්ධයෙන් අමාත්‍ය තලත අතුකුරල මහත්මිය අද අදහස් පළ කළා. රත්නපුර දිස්ත්‍රික්කයේ නොයෙකුත් අවස්ථාවන්වල කුඩු ජාවාරම් සම්බන්ධයෙන් තොරතුරු අපිට දැනගන්න ලැබිලා තිබුණා. නමුත් අද රත්නපුර නගරයේ ප්‍රාදේශීය දේශපාලඥයෙක්ගේ ලේ ඥාතිත්වයක් තියෙන කාන්තාවක් අත්අඩංගුවට ගැනීමත් එක්ක අද ඒ සම්බන්ධයෙන් අපිට කරුණු අනාවරණය වෙලා තියෙනවා. දසකට ආසන්න කාලයක් තිස්සේ මේ ජාවාරම කෙරීගෙන යන විත්තිය එදා කොටකෙතන ප්‍රදේශයේ ඝාතන වැලක් සිද්ධ වෙන අවස්ථාවක නොයෙකුත් විදිහේ කටකතා පැතිරුණා. බල පුළුවන්කාරකම් යොදාගෙන වැඩ කරපු යුගය අද අවසන් වෙලා රටේ නීතිය ක්‍රියාත්මක වෙන නිසා මේ වැරදි කරන අය නීතිය හමුවට ගේන්න පුළුවන් වීම ගැන අපිට රජයක් හැටියට සන්තෝෂ වෙන්න පුළුවන්. ජමාතේ මිලතේ ඉබ්‍රහීම් සංවිධානයේ ක්‍රියාකාරී සමාජිකයන් තිදෙනෙකු අම්පාර පොලිසිය මගින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සහරන් කලී යටතේ අවි පුහුණුව ලැබුවන්. නුවරඑළිය සහ හම්බන්තොට කඳවුරුවලදී මෙම සැකකරුවන් අවි පුහුණුව ලද බවයි වාර්තා වන්නේ.
කලිගමුව ගෙලියොයි පදිංචි මොහොමඩ් මන්සූර් සෛෆුල්ලා හක් නොහොත් අබු සහිඩ් වල්පොල දෙනිය මාවනැල්ලේ පදිංචි මුස්තාක් අලි අම්හර් නොහොත් අබු හින්ඩ් සහනගම මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි සහ ඔළුවෙල් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු දවන මොහම්මදු තාහිර් හිදේතුල්ලා නොහොත් අබු තුරාබ් අත්තඩංගුඩපත් එම තිදෙනයි. මේ අතර ජාතික තවහිද් ජමාත් සංවිධානයේ නායක සහරන් හෂීම් ඇතුළු ත්‍රස්තයන්ට පුපුරණ ද්‍රව්‍ය සැපිය බවට සැකපිට අත්තඩංගුඩපත් සැකකරුවන් තිදෙනෙකු ලබන 19 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බඳනාගාරගත කර තිබෙනවා. ඒ කුලියාපිටේ මහේස්ත්‍රාත් ජනනි එස් විජේතුංග මහත්මියගේ නියමයකට අනුවයි නඩුවද විභාගයට ගනුණා. කටුපොත කැකුණුගොල්ල ප්‍රදේශයේ පදිංචි කරුවන් වූ මොහොමඩ් යූසුෆ්, අබ්දුල් කාදර්, මොහොමඩ් අප්මීර් සහ වෙන්සස් ලාසරස් එමෙති දෙනයි. සැකකරුවන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් විමර්ශන සිදු කරනවා. වැල්ලබත්ත ලක්මුතු සෙවන නිවාස සංකීර්ණයේ ඊයේ රාත්‍රියේ ඇති වූ ගැටුම පිළිබඳව අද පැවති මාධ්‍යමෝකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අදහස් පළ කළා. ඊයේ රාත්‍රී 10:40 පමණ වැල්ලවත්ත පොලිස් සසමේ මයුර ප්‍රදේශය කියන ප්‍රදේශයේදී ඒ ප්‍රදේශයේ දිකිරීම් ආයතනයක කම්කරුවන් පිරිසක් සහ ප්‍රදේශයට ආබදව පිහිටි මහල් නිවාසයක පදිංචිකරුවන් පිරිසක් අතර මේ ආරවුල ඇති වෙන්නේ. බීමත්ත කලහකාරී ලෙස හැසිරුණු පිරිසක් හේතුවෙන් තමයි මූලිකව මේ ආරවුල දුරකථනයක් සම්බන්ධයෙන් සිදු වූ ආරවුලකුත් මේට හේතු වී තිබෙන බවට අනාවරණය වෙලා තිබෙනවා. එහිදී පුද්ගලයන් 9 දෙනෙක් තුවාල ලබනවා. ඊට අමතරව උපපොලිස් පරීක්ෂකවරයෙක් තුවාල ලබා තිබෙනවා. ත්‍රිරෝධ රථ 7කට, යතුරුපැදි 1කට වගේම මෝටර් රථයකටත් අලාභ හානි සිදු වෙලා තිබෙනවා. මේ ආරවුලට පුද්ගලයන් 150ක පමණ පිරිසක් සම්බන්ධ වෙලා තිබෙනවා. පොලිසියට සිදු වුණා ඉහළට වෙඩි තැබීමක් සිදු කරන්නත්, ඒ වගේම කඳුළු වායුව පාවිච්චි කරන්නත් සිදු වුණා. මේ පිරිස විසුරුවා හැරීම සඳහා ප්‍රදේශයේ සාමය ආරක්ෂා කිරීම සඳහා මේ සිද්ධියට අදාළව ඊයේ රාත්‍රියේම එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා. ඊට අමතරව CCTV දර්ශනාශ්‍රයෙන් සිදු කරන ලද විමර්ශන වලින් අනතුරුව තවත් සැකකරුවන් 10 දෙනෙක් මේ වන විට අත්අඩංගුවට අරන් තිබෙනවා. මීරිගම බාන්දුරාකුඩ ප්‍රදේශයේ නිෂ්පාදනය කළ නීති විරෝධී මත්පැන් පානයෙන් මියගිය පිරිස 11 දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවත් 10 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. මේ අතර සිද්ධිය වූ ප්‍රදේශයට අයත් පල්ලියවල පොලිසිය ස්ථානාධිපතිවරයා කළුතර පොලිස් අධිකාරී කාර්යාලය වෙත මාරු කරවා තිබෙනවා. මත්පැන් විෂබීමෙන් මියගිය පුද්ගලයෙකුගේ මෘතදේහය ප්‍රදේශවාසීන් විසින් ඊයේ මීරිගම මීගමුව ප්‍රධාන මාර්ගයට රැගෙනු ලැබුවා. ඒ විරෝධතාවක් සඳහායි ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ නීති විරෝධී මත්පැන් නිපදවන හා අලෙවි කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි. මෙම ස්ථානයට පල්ලෙවෙල පොලිස් ස්ථානාධිපතිවරයා පැමිණීමත් සමග උණුසුම් තත්ත්වයක් හටගැනුණා. කොටදෙනියව පොලිසිය හා ප්‍රදේශවාසීන් සිදු කළ සාකච්ඡාවකින් අනතුරුව විරෝධතාකරුවන් දිසිර ගියා. පල්ලෙවෙල පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව ප්‍රදේශවාසීන් විසින් දෝෂාරෝපණයකුත් එල්ල කළා. ප්‍රදේශයේ නීති විරෝධී මද්‍යසාර පාලනයට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගන්නා බවටත්, ඒ වගේම මේ සිද්ධිය සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු කර නොමැති බවටත්. කෙසේ නමුත් අද පොලිස් මූලස්ථානයේ තීරණය කළා පල්ලෙවෙල පොලිස් ස්ථානාධිපතිවරයා සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග කිහිපයක් ගැනීමට. ඒ අනුව ඔහුව කළුතර පොලිස් අධිකාරී කාර්යාලය වෙත තානමාරුවීම් කරනු ලැබුවා. ගෙලින් කිහිප දෙනෙක් ජීවිතක්ෂයට පත් වූ බව කියන සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන මේ වෙද්දි සිදුවෙන්නේ පල්ලෙවෙල පොලිස් ස්ථානයෙන් මගින් නෙවෙයි, ගම්පහ කොට්ටාස අපරාධ විමර්ශන ඒකකයේ ඒ විමර්ශන බාර ගැනීමට කටයුතු කළා. පසුගිය දින කිහිපයේද මෙවැනි නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාර පිළිබඳව තොරතුරු අනාවරණය වුණා. මෙම ජාවාරම් නැවැත්වීමට වගකියුත්තන් ක්‍රියා නොකරන්නේ ඇයිදයි ජනතාව තුළ සැක මතුව තිබෙනවා. ජනවාරි මාසයේදීද පූණලුඔය රාතබෑරුමක මත්පැන් විෂවීමකින් පුද්ගලෙකු ජීවිතක්ෂයට පත් වුණා. මෙවැනි විනාශ නවත්වා ගැනීමට කෘතිම රා සහ ප්‍රමිතියෙන් තොර නිෂ්පාදන වහා නැවැත්වීමට බලධාරීන් පියවර ගත යුතු බවයි ජනතාව පවසන්නේ. බුදු සසුනට ප්‍රමුඛ ස්ථාන යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්තිය පසුගිය පාලකයන්ට අමතක වූ බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ගම්පහ ගොංගිතොට ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ ශ්‍රී අමරවංශ දහම් පාසලේ ඉදිකරන නව ගොඩනැගිල්ලට මුල්කල තැබීමේ අවස්ථාවට එක්වෙමින්. විහාරාධිපති පූජ්‍ය බෝවල රාහුල හිමියන්ගේ අනුශාසනා පරිදි ගොඩනැගිල්ල ඉදිකරනවා. ඒ සිසු දහම් සෙවන වැඩසටහන යටතේ. ගොඩනැගිල්ල සියලු පහසුකම් වලින් සමන්විතයි. මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රතිපාදන මත ඊට වැය කෙරෙන මුදල රුපියල් 140.
අපි ආරම්භ කරලා තිබෙනවා අපේ රටේ ත්‍රෛනිකායක මහා සංඝරත්නය කේන්ද්‍ර කරගෙන චෛත්‍ය රාජානන් වහන්සේලා 1125 ඉදිකිරීමේ වැඩපිළිවෙල. ගස්යත ධම්ම අධ්‍යාපනයේ ලබන දූදරුවන් ඒ පීඩණයෙන් අසහනෙන් මුදවල ධම් පාසල් ශාලා දහසක් ඉදිකිරීමේ වැඩපිළිවෙල හරහා රට පුරාවටම ධම්ම අධ්‍යාපනයේ ශක්තිමත් කළා. මේ තරම් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මුදල් කැප කරපු කාලවකවානුවක් මෑත ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් ක්‍රියාත්මක කරලා නැහැ. පන්සල් 1125ක චෛත්‍ය 1125 කියන්නේ මේවා කරන්න තිබුණා නේද? යුද්ධයේ අවසන් වුණු විගසම ඒවා කරේ නැහැ. එදා ප්‍රමුඛතාවය ලබා දුන්නේ කොහොම හරි තමන්ගේ සුඛ විහරණය උදෙසා, තමන්ගේ සෞභාග්‍ය උදෙසා. මයික්‍රෝෆෝනින් බුද්ධ ඝම ආරක්ෂා කරන ඇත්තෝ දෙවතාවක්ම රටේ ප්‍රබලතම රාජ්‍ය බලය උසුලන කාලේ ආගම ධර්මය වෙනුවෙන් තමන්ගේ වගකීම් ඉෂ්ට සිද්ධ කරේ නැහැ. ඒ ඇත්තොන්ට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ නවවෙනි වගන්තිය අමතක වුණා. බුද්ධ ඝමට ප්‍රමුඛස්ථානය ලබා දීලා. දැන් මේ ඇයට හිටි හැටියේ මේ හීනක් දැකලා මරණින් දෙන් නැගිටලා ආපහු මන්දිරවල වැජපෙන්නට දොලදුකක් ඇති වුණු නිසා මයික්‍රෝෆෝනය දැක්ක හැටි ඇවිල්ලා කියනවා ශාසනය අනතුරේ කියලා. චෛත්‍ය 1125 හැදෙනකොට බුදු සසුන අනතුරේද පොදු ජනතාව පිළිතුරු දෙන්න හදවතට තට්ටු කරලා ඇහුවොත් මට පැහැදිලිවම කියන්න කැමතියි, බුදු සසුන ආරක්ෂා කරන ස්වර්ණමය යුගය මෙයයි. අපොස උසස් පෙළ විභාගය අද ආරම්භ වුණා. ඒ අවසන් වන්නේ ලබන 31 වෙනිදා. අපේක්ෂකයන් 337,704 මෙවර විභාගයට පෙනී සිටිනවා. මධ්‍යස්ථාන 2678කදී විභාගය පැවැත්වෙනවා. සම්බන්ධීකරණ මධ්‍යස්ථාන සංඛ්‍යාව 315ක්. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විභාගය සම්බන්ධව උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා. විභාග වංචාවක් හෝ අක්‍රමිකතාවක් සිදු කරන්නේ නම් මෙම දුරකථන අංකවලට එබව දැනුම් දිය හැකි. 19:11 ක්ෂණික ඇමතුම් අංකය 01127248 01127845 01118350 01131014 එම දුරකථන අංකයි. රාජ්‍ය මාත්‍ය රංජන් රමනායක මහතාද මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටිනවා. ඔහු කෝට්ටේ ආනන්ද බාලිකා විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයට අද පෙරවරුවේ පැමිණියා. ඒ ක්‍රිස්තු ධර්මයේ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීම සඳහායි. රාජ්‍ය මාත්‍යවරයා පෙනී සිටින අනිකුත් විෂයන් වන්නේ දේශපාලන විද්‍යාව හා ජන මාත්‍යයයි. ඔව් අමාරු නැහැ. බහුවර්ණ ප්‍රශ්න 50ක්. 50ම ලිව්වා. 50ම ෂුවර්. නෑ ෂුවර් නෑ 50ම ෂුවර් නෑ. දැන් ඒ පොට්ටේටත් ලියනවනේ පොඩක් ඒ වගේ. මුලින්ම ඒ ලෙවල් කරපු එකේ මට තියෙන්නේ සිංහල වලට S එකක්. ඒක මදි මට ලෝ එන්ට්‍රන්ස් වලට යන්න. ඒ සුසුකම් සපුරා ගන්න තමයි මේක කළේ. මට තියෙන වැඩත් එක්ක මට S එකක් හම්බුනොත් මම සන්තෝසයි. ඩිස්ටින්ෂන් එකක් තමයි බලාපොරොත්තු වෙ. නමුත් S එකක් ක්‍රෙඩිට් එකක් ලයිට් කණුවක් හම්බුනොත් මොනවා කරන්නද මල්ලි ඉතින්. ජාතික ශිෂ්‍යන විද්‍යා ඩිප්ලෝමාධාරීන් 4286 දිනෙකුට ලබන මාසයේදී ගුරු පත්වීම් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා. මෙම පත්වීම් ලබන පිරිසෙන් වැඩි සංඛ්‍යාවක් ජාතික පාසල්වල ගුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා යෙදවීමට නියමිතයි. ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ 2015-2017 අධ්‍යයන වර්ෂයේ වසර 3ක පාඨමාලාව සාර්ථකව අවසන් කළ ගුරු සිසුන්ට මෙලෙස පත්වීම් ලබා දීම සිදු කෙරෙනවා. පළාත් 9 ජාතික පාසල්වල සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සංඛ්‍යාව පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ වාර්තා ලබාගෙන තිබෙනවා. එම වාර්තා අනුව පවතින පුරප්පාඩු සංඛ්‍යාව 3748ක්. එය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ඉදිරිපත් වීම පළාත් පාසල්වලට සිදු කිරීම සඳහා පළාත් සභාවිත යොමු කිරීමට නියමිතයි. කෘෂිකර්මාන්තය වර්තමානයේ සිදු කරන්නේ තාක්ෂණීය භාවිතයෙන්. බොහෝ තාක්ෂණික උපාංග විදේශ නිෂ්පාදන. මේ අතර අපට වාර්තා වුණා කෘෂිකාර්මික කටයුතු සඳහා වඩා ඵලදායී ලෙස නිෂ්පාදනය කළ නව අත්‍රක්ෂරයක් පිළිබඳව. මේ වාර්තාව ඒ සම්බන්ධයෙන්. දැනට පවතින විශාල ට්‍රැක්ටරය සහ අත්ට්‍රැක්ටරය අතර මධ්‍යම ප්‍රමාණයෙන් මේ නිෂ්පාදනය කර තිබෙනවා. මෙම අත්ට්‍රැක්ටරයේ ඇති බොහෝ උපාංග නවීන පහසුකම් වලින් සමන්විතයි. ට්‍රැක්ටරේ අත් දෙක අපි අයින් කරලා ඉවර වෙලා පවර් ස්ටීරියන් ඇතුළත් කරා. ඒත් එක්කම ඒකට අපි self start හඳුන්වලා දුන්නා. ඒත් එක්කම 4-wheel drive හඳුන්වලා දුන්නා. තවත් අපි අංගෝපාංගයක් එකතු කරා tipping හඳුන්වලා දුන්නා. මේක self start හින්දා මේකේ බැටරි තියෙනවා. ඒකින් ද අපිට horn එක ඒකම brake lights තියෙනවා. lights තියෙන හින්දා ආරක්ෂාවකින් උතාමත්ම ආරක්ෂාකාරී. ඒත් එක්කම රෝද හතරම brakes තියෙනවා මේ ට්‍රැක්ටර එක. චීනෙන් ගෙන්වන ලද අමතර කොටස් භාවිතයෙන් මෙරටදීම අත් ට්‍රැක්ටරේ නිපදවා තිබෙනවා.
ඒ මොටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණයේ සහ උපදෙස් අනුවයි. එතුමා කරන්න බලාපොරොත්තු වෙලා තිබුණේ අත්ත්‍යක්‍රය වාහනයක් හැටියට නිර්මාණය කිරීම. එතකොට අත්ත්‍යක්‍රයක් ලියාපදිංචි කිරීමේදී අපිට තියෙන වාතාවරණය නෙළුවේ නස් ස්වරූපයකින් තමයි අපිට ඒ ලියාපදිංචි කිරීම කටයුතු කරන්න සිද්ධ වුණේ. ඒකම යම් යම් වෙනස් කිරීම කරන ඒවායේ තාක්ෂණික කරුණු සම්බන්ධව මම මොරටු විශ්වවිද්‍යාලයේ සහයෝගය ලබා ගත්තා. එදිනෙදා කටයුතු වලදී සිදුවන අනතුරු අධ්‍යයනය කරමින් මෙම නව රථය නිෂ්පාදනය කර තිබෙනවා. එහි පේටන් අයිතියටද නිෂ්පාදකයන් ඉල්ලුම් කර තිබෙනවා. අධිකරණ පුවත් කිහිපයක් ලොහඩින්. උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සීවී වික්නේශ්වරන් මහතා විසින් එම පළාත් සභාවේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ බී ඩෙනිස්වරන් මහතා එම තනතුරෙන් ඉවත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය නීත්‍යානුකූල එකක් නොවන බව අභියාචනා අධිකරණය අද නියෝග කළා. එමෙන්ම නව අමාත්‍යවරුන් පත්කිරීමද නීත්‍යානුකූල නොවන බව අභියාචනා අධිකරණය පෙන්වා දුන්නා. එලෙස ක්‍රියා කිරීමට මහ ඇමතිවරයාට නීත්‍යානුකූල බලයක් නොමැති බවයි අභියාචනා අධිකරණය පෙන්වා දුන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශශී වීරවංශ මහත්මිය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවේ පෙනී සිටියා. ඒ කූට ලේඛන මගින් විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ විභාග කෙරෙන නඩුවට මුහුණ දීම සඳහායි. වැඩිදුර සාක්ෂි විභාගය ලබන 20 වැනිදා දක්වා කල් තැබුණා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස්වරයා 2016 වසරේ පෙබරවාරි මස 6 වැනි දින ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ බෞද්ධාලෝක මාවත අවට ප්‍රදේශය අවහිර කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසක් උද්ඝෝෂණය කිරීමේ චෝදනාවට අදාළ නඩුව අද විභාගයට ගෙනුණා. ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී මන්ත්‍රීවරයා අද අධිකරණයේ පෙනී නොසිටි අතර නඩුව නොවැම්බර් 4 වැනිදා දක්වා කල් තැබුණා. අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ උද්ඝෝෂණයක් අද කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ඉදිරිපිට පැවැත්වුණා. පෞද්ගලික විශ්වවිද්‍යාල පනත හකුලා ගන්නා ලෙස රජයට බල කිරීම උද්ඝෝෂණය ආරම්භුණයි. රජය විසින් ගෙන යනු ලබන පෞද්ගලික විශ්වවිද්‍යාල පනත වහා හකුලා ගන්නා ලෙස රජයට බල කිරීමට මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණා. විරෝධතාකරුවන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට ලෝටස් මාර්ගයේ ඔස්සේ පැමිණ ජනාධිපති ලේකම් කාර්යාලයට බලෙන් ඇතුළු වීමට උත්සාහ කළා. ඒ අවස්ථාවේදී කැරලි මර්ධන ඒකකය හා පොලිසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර විරෝධතාකරුවන් විසුරුවා හරිනු ලැබුවා. කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතා අද සවස අභාප්‍රාප්ත වුණා. ඒ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබමින් සිටියදී දිසානායක මහතා මේ යන විට 61 වන වියේ පසුබුටා. ඔහු අමාත්‍යවරයෙක්, නියුච අමාත්‍යවරයෙක් හා කැබිනට් නොවන අමාත්‍යවරයෙක් ලෙස ක්‍රියා කර තිබෙනවා. දිසානායක මහතා පසුගිය මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රික්කෙන් යළි පාර්ලිමේන්තුවට තේරීපත් වුණා. දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇතේ. චන්දික හතුරුසිංහ මහතාට ශ්‍රී ලංකා නවසීලන්ත සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කිරීමට තමා අවසර නොදුන් බව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනන්දු මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද ක්‍රීඩා අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී. සිකුරාදා දවසේදී මම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ එක්සෝ කමිටියේ සම්පූර්ණ හම්බුණා. එතුමන් ලිල්ලිමක් කරා කාලයක් දෙන්න පුළුවන්ද හතුරුසිංහ මහතුමාට මේ නිව්සීලන්ත සංචාරය ඉවර කරන්න. මගේ ඒකේ ගැටලුවක් නැහැ. හැබැයි අර මම ඉල්ලපු විදිහට රීනෙගෝෂියේෂන් එක කොහොමද කරන්නේ? ඒ කියන්නේ දැන් එයාට $40,000 ගෙවනවා නම් අපිට 25,000කට 20,000කට බස්සලා දිනන විදිහට ගෙවීමේ ක්‍රමය හදන එක හොඳ නැද්ද කියන ඉතින් මගේ ඉල්ලීම උනේ ඒකයි. මම ක්‍රීඩකයෝන්ගෙත් මේගොල්ලන් පඩි දැන් දෙන්නේ එහෙමනම් ඇයි කෝච්චත් එහෙම කරන්න බැරි කියන එක තමයි මගේ ඉල්ලීමුනේ. පැය 24ක් ඇතුළත මේ සම්බන්ධයෙන් එක්සිට් ප්ලෑන් එක කොහොමද කියන එක කියන්නම්කෝ. මේක කිව්වේ නෑ. ඒ නිසා මට ලිපියක් ලියලා ඉල්ලීමක් කරා. ඒක හරි. මම ඒකට ඇග්‍රී වුණේ නෑ. සර් දැන් අද මම එතුමාලට දැනුම්දීමක් කළා ඇරිය. එතුමාව නවසීලන්ත සංචාරයේ තියන්න එපා වුණකරු හැටියට. මේ හැබැයි එතුමාට ලංකාව ඉඳලා ඒ කාලය ඇතුළත එතුමාට පුළුවන් ඕනනම් කැමති නම් රීනෙගෝෂියේට් කරන්න. එහෙම නැත්නම් එතුමා උසාවි පැත්තින් යනවා නම් හරි ඒක කරන්න සිදු වෙනවා. මොකද එතුමාට කැමති නැත්නම් වුණකරුවෙක් කියනවා නම් තවමට මාස 18ක් තියෙනවා නෑ තොපිලා ගෙවපන් මේ ගානම කියලා ඒක සාධාරණද? ඒ සමගින් රූපවාහිනී ප්‍රධාන ප්‍රතිප්‍රකාශය ඉමාවට පත්වනවා. අයිබෝවන්.